හම්බන්තොට ලෝක වනජීවී දින වැඩසටහන ඊයේ පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් උයි. සතා සිව්පා වගේ හඬ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නැහැ. මොකද හේතුව? ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ තුල ඒ වටිනාකම ලැබෙන්නේ නැහැ. වැඩියෙන්ම වටිනාකම ලැබෙන්නේ අර සතා සිව්පාවත් එක්ක ගස්ඨණයට ගිය ඒ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතින්ගේ හඬ තමයි ප්‍රතිපත්ති සම්පාදනය තුල ඉස්මතු වෙන්නේ. තමයි ඇත්ත කතාව. මේ සත්‍යය බැහැර කළා පරිසර සංරක්ෂණ වැඩසටහනකට මේ රට යන්නට බෑ. මොකද්ද විසඳුම? සතා සිව්පාවා මිනිස් සම්පත දෙකම රැකගෙන ඉදිරියට යන ප්‍රජා කේන්ද්‍රීය පරිසර සංරක්ෂණයකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. පීපල් පාටිසිපේටරි පීපල් ලෙඩ් කන්සර්වේෂන් ප්‍රෝග්‍රෑම් එකකට අපි යන්නට ඕන. පැහැදිලිවම මේ වනෝද්‍යාන රැක ගැනීම, වනජීවීන් ආරක්ෂා කිරීම, මෙයින් ලැබෙන සෙත, ඒ සෙත කොහොමද ඔබගේ මුදල් පසුම්බියට ඍජුවම බලපාන්නේ? මෙන්න මේ ප්‍රතිපත්ති මාලාව සකස් කරගෙන මහ පොළොවේ යථාර්ථයක් කරපු දවසට අපිට සතුටු වෙන්න පුළුවන්. තිරසර වනජීවී සංරක්ෂණයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.